අපි සාමාන්‍යයෙන් පියවියසින් විශ්වය නිරීක්ෂණය කරන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය ආලෝක පරාසය තුලයි. එයට බොහෝ දුරට හේතු වී තිබෙන්නේ සූර්යයාගෙන් පැමිණෙන ආලෝකයේ සමස්තයක් වශයෙන් විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය ආලෝක පරාසය තුල ඒකරාශී වී තිබීමයි. දැන් මේ ආකාරයට අපිට පියවියසින් විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය ආලෝක පරාසයට පරිබාහිර තරංගයන් නිරීක්ෂණය කිරීමට නොහැකි වුවත් බාහිර අවකාශයෙන් අපිට සංඛ්‍යාතයේ ඉතාමත් අඩු රේඩියෝ තරංගවල සිට සංඛ්‍යාතයේ ඉතාමත් වැඩි ගැමා විකිරණයන් වැනි විද්‍යුත් චුම්බක වර්ණාවලියේ සියලුම තරංගයන් පැමිණෙනවා. මෙලෙස විද්‍යුත් චුම්බක වර්ණාවලියේ සියලුම විකිරණයන් බාහිර අවකාශයේ සිට පැමිණෙන නිසා විද්‍යාඥයන් විසින් මෑතකදී අපට විශ්වය පෙනෙන්නේ ගැමා කිරණ වලින් නම් එය අපට දිස්වන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා විශ්වයේ විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන ගැමා කිරණ අඩංගු වන වීඩියෝවක් නිර්මාණය කර තිබෙනවා. මේ දැක්වෙන්නේ එම වීඩියෝවයි. මෙම වීඩියෝව තුළ ඔබට පෙනෙනවා ඇති විවිධ විශාලත්වයන්ගෙන් යුතුව සහ ප්‍රබලත්වය අඩු වැඩි වෙමින් විශ්වයේ විවිධ ප්‍රදේශ වලින් ගැමා කිරණ පෘථිවිය දිශාවට පැමිණෙන බව. හරියටම කියනවා නම් මෙම අවස්ථාවේදී විද්‍යාඥයන් විසින් විශ්වයේ විවිධ ප්‍රදේශ වලින් පෘථිවිය දිශාවට පැමිණෙන ගැමා කිරණ ප්‍රබව 1500ක් පමණ මෙම වීඩියෝවට ඇතුළත් කර තිබෙනවා. සාමාන්‍යයෙන් විශ්වය තුළ පෘථිවිය සිට පවා නිරීක්ෂණය කළ හැකි මෙවැනි ගැමා කිරණ ප්‍රබවයන් ඇතිවන්නේ චක්‍රාවාටයක මධ්‍යයේ ඇති අතිවිශාල කළු කුහරයක් තමා වටා කක්ෂගතව ඇති ඇක්‍රීෂන් ඩිස්ක් එකේ ඇති පදාර්ථය අවශෝෂණය කර ගැනීමේදී. මෙවැනි ක්‍රියාකාරී චක්‍රාවාටයක් එසේත් නොමැතිනම් ඇක්ටිව් ගැලැක්සි එකක් අප නම් කරන්නේ බ්ලේසා එකක් වශයෙන්. මෙම වීඩියෝවේ දැක්වෙන ගැමා කිරණ ප්‍රබවයන්ගෙන් 90%ක් පමණ සමන්විත වන්නේ මෙවැනි බ්ලේසා වලින්ය. එවාගෙම පෘථිවියේ සිට ගැමා කිරණ ප්‍රබවයක් වශයෙන් නිරීක්ෂණය කිරීම සඳහා මෙවැනි බ්ලේසා එකක් කෙලින්ම පෘථිවියේ දිශාවට තම ගැමා කිරණ නිකුත් කිරීමද අත්‍යවශ්‍ය වනවා. දැන් මෙලෙස විශ්වයේ විවිධ දිශාවලින් දර්ශනය වන බ්ලේසාවලට අමතරව තවත් ගැමා කිරණ ප්‍රබවයන් දෙකක් මෙම වීඩියෝව තුල අපිට දැක ගැනීමට පුළුවන්. එයින් එකක් වන්නේ මෙම වීඩියෝව තුල කහපාට ඩොට් එකක් වශයෙන් ගමන් කරන අපගේ සූර්යයයි. මම කලින් ප්‍රකාශ කළ ආකාරයට සූර්යයා තම ශක්තිය සමස්තයක් වශයෙන් නිකුත් කරන්නේ දෘශ්‍ය ආලෝක පරාසය තුල වූවත් සූර්යයා විසින් ගැමා කිරණද නිකුත් කරනවා. එලෙස සූර්යයාගෙන් පැමිණෙන ගැමා කිරණ තමයි අපිට මෙහි කහපැහැති ආලෝක ලපයක් වශයෙන් දැర్శණය වන්නේ. මෙහි ඇති අනෙක් ගැමා කිරණ ප්‍රභවය වන්නේ මෙම වීඩියෝව මැදේ පටියක් වශයෙන් ඇති ප්‍රදේශයයි. එයින් නිරූපණය වන්නේ අප ජීවත් වන චක්‍රාවාටය වන ශිරපතේ කේන්ද්‍රය සහ එහි තලය ආශ්‍රිතව නිකුත් වන ගැමා කිරණයි. මෙලෙස ශිරපතෙන් පැමිණෙන ගැමා කිරණ අඩු වැඩි වීමකින් තොරව දිගටම පැමිණෙන නිසා තමයි එහි ප්‍රබලත්වය අඩු වැඩි වීමකින් තොරව මෙම වීඩියෝව තුල නිරූපණය වන්නේ. ඒවාගෙම ඔබට මෙහි පෙනෙනව ඇති ශිරපතේ කේන්ද්‍රය එනම් මෙම වීඩියෝවේ මධ්‍ය ප්‍රදේශය ආශ්‍රිතව ගැමා කිරණවල ප්‍රබලත්වයද වැඩි බව. එයට හේතුව වන්නේ ශිරපතේ මධ්‍යයේ ඇති අතිවිශාල කළු කුහරය සහ එය වටා ඇති ගැලැක්ටික් බල්ජ් එකේ තරු විශාල ප්‍රමාණයක් තිබෙන නිසා ශිරපතේ අනෙක් ප්‍රදේශයන්ට සාපේක්ෂව මෙම ප්‍රදේශයෙන් වැඩි ගැමා කිරණ ප්‍රමාණයක් නිකුත් වීමයි. මම හිතනවා මේන් ඔබට පැහැදිලි වන්නට ඇතයි කියලා අපිට විශ්වය නිරීක්ෂණය කළ හැක්කේ ගැමා කිරණ පරාසය තුල නම් විශ්වය අපට පෙනෙන්නේ කොහොමද කියලා. අවසානයේට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම පෘථිවිය මතුපිට ජීවය පවා විනාශ කළ හැකි ගැමා කිරණ පිපිරුම් පිළිබඳව දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ පසුගිය වසරේදී නිරීක්ෂණය කළ ප්‍රබල ගැමා කිරණ පිපිරුමක් පිළිබඳව දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.